මේක ලෝකයේ ස්වභාවය
ඒ ජීවිතයේ අලාභ අපකීර්ති නින්දා ප්‍රශංසා ඒ වගේම මේ විප්‍රයෝග වැනි අනිෂ්ට පැතිවලට මුහුණ පාන විට අපට සිත මෙදහත් පවත්වා ගන්නට හැකියාවක් තිබෙනවා නම් ඒක උසස් භාවයක්. සාමාන්‍යයෙන් උගත්කමක් නැති ප්‍රඥාවක් නැති අස්සතවා පුදුජනෝ බහුස්සතනෝ පුත්තජනයන් ලෙසින් එවැනි අවස්ථාවකට මුහුණ පෑවාට පසු අතිශයින්ම ශෝක කරන මානසික මෙසේ ශෝක කිරීම ඇත්තෙන්ම නිෂ්ඵල ක්‍රියාවක්. අතීතයේ සිදු වූ දේවල් සිදු වන එක මැලෙනුනා එපමණයි. ඒ දේ ගැන අප කොතෙක් දුක් වී හඬ හඬා වැළපී වැළපී කාලය ගත කළත් ඒ හැඳීමේ වැළපීමේ දුක්ඛියම කිසිසේත් මේකට පිළියමක් වන්නේ නැහැ. අපට සිදු වූ අලාභ ගැන අප දුක් වෙනවා නම් අපට අසන්නට ලැබුණු නිින්දා අපහාස අපකීර්ති ගැන සිත සිතා අප දුක් වෙනවා නම් අපි හරිම මෝඩයන්. හේතුව ඒකට දැන් කරන්නට දෙයක් නැහැ. සිදු වුණ දේ සිදු වුණ එපමණයි. ඒ සත්‍ය අප අවබෝධ කරගන්න තෝරන අප නමින් මිය පරලෝකීය ඥාතීන් නැත්නම් තමාගේ ළඟම මිත්‍රාදීන් මිය ගියාට පස්සෙ ශෝක කරනවා නම් ඒ ශෝක කිරීමෙන් ඇති ඵලක් නැහැ. කිසිම ඵලක් නැහැ. ඒ අප කොතෙක් ශෝක කළත් කොතෙක් හඬ හඬ අවුරුදු ගණන් ජීවත් වුවත් ඒ මියගේ කිසිම සත්‍යයක් ආපසු නැවත අප කරා පැමිණෙන්නේ නැහැ. මේ තියෙ මේ ශෝක කිරීමේ ඇති මේ නිෂ්ඵල ක්‍රියාව නිෂ්ඵල භාවය ගැන අවබෝධයක් පළමින් ඇති කර ගැනීම තාමත්ම අවශ්‍ය වෙනවා. ඊට අමතරව මේ ශෝක කිරීමෙන් සමාට සිදුවන අයහපත එයින් සිදුවන අනිෂ්ට විපාකය අවබෝධ කරගන්නටත් වුණා. මෙසේ ශෝක කරන විට ඇත්ත වශයෙන්ම මානසික දුකක් තමාට අත්දකින්නට සිදු වෙනවා. මේ මානසික දුක ඇති කරගන්නේ තමා විසින්මයි. එමනිසා තමාගේ නොදැක්කම නිසා මානසික දුකක් ඇති කරන එයින් දුක් වීම ඇත්තෙන්ම මොඩකමක්. ඊට අමතරව මේ මානසික දුකට බඳුන් වීම නිසාම ශාරීරික දුකත් ලැබෙනවා. ඒ මානසික දුක් හා ශාරීරික දුක් නිසාම ශරීරයට නොයෙකුත් දෙල් රෝග හැදෙන්නට පුළුවන්. නැත්නම් තමාගේ ශරීර සෞඛ්‍ය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නද නොහිතවන්නට පුළුවන්. ඒ මෙලොව වශයෙන් සිදුවන අනිෂ්ට විපාක වලට අමතරව නිත වශයෙන්ම ඒසේ දුක් වීම තුළින් ශෝක කිරීම තුළින් තමා අකුසල් රැස් කරගන්නවා. මේ ලෝකයේ බොහෝ සත්‍යයන් දන්නේ නැහැ. ශෝක කරන විට විලාප කියන විට හඬන විට ඒ ගැන තෙවි ගානේ ගත කරන විට තමාගේ සිත තුළින් අකුසල විතක් ගලාගෙන යන බව ශෝක කිරීම ආදී කරන අවස්ථාවලදී ඇතිවන්නේ තමාගේ සිත තුළ පටික සම්ප්‍රයුතෝ සිත පරම්පරාව. ඒකයි පාටේදී බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කළේ තස්ස පටිඝානසය අනුසේතී කියලා. එසේ ශෝක කරන පුද්ගලයාගේ සිත තුළින් පටිඝ කියන අනුසේ ධර්මය ගලන්නට පටන් ගන්නයි කියන්නේ. අනුසේ ධර්මය කියන්නේ තමාගේ සිත තුළ තැන්පත්ති ඕනෑම අවස්ථාවකදී මතුවිය හැකි ක්ලේශ ධර්ම. මේ පටිඝ අනුසේ මෙලෙසින් ගලාගෙන යන විට ඒ ගලා යංගන යාම සිදුවන්නේ නිකම්ම නෙවෙයි. අපවත් ඒ ජල ප්‍රවාහයේ තේ ගලා යාමට එකතු කර ගන්නවා. ඒ ජල ප්‍රවාහයේ ගලාගෙන ගොස් නැතරවන්නේ මහා සාගරයක සංසාර සාගරයක නැත්නම් මහා දුක් සාගරයක. මෙසේ ශෝක කිරීම නිසා මෙසේ වැළපීම නිසා මෙසේ සංතාපයට පත් වීම නිසා ඇතිවන ඒ රාගානුසය පටිඝානුසය තුළින් තමා සංසාරයට ඇදගෙන යන බව ඒ තුළින් සංසාර දුක්ඛය අනුභව කරන්නට සිදුවන බව මේ දක්වා සංසාර ලෝකයේ අතිශයින් දීර්ඝ කාලයක් තිස්සේ එවන් දුක් අනුභව කර බව අප අවබෝධ කරගන්නට ඕන. ඇත්තෙන්ම මේ දුක අප විසින්ම ඇති කරගත් ධර්මයක් විනා බාහිර සිදුවීමක් තුළින් ඇති වූ ධර්මයක් නෙවෙයි. ඒ බාහිර ධර්මයක් තුළින් ඒ දුක નિરાයාසයෙන්ම ඇති වෙනවා නම් ඕනෑම කෙනෙකුට ඒ දුක ඇතිවන්නට පුළුවන්. ඇතිවන්නට ඕන. ඒ දුක සෑම දිනකටම ඒ ආකාරයෙන් ඇති වන්නේ නැහැ. එසේ වන්නේ ඒ දුක ඒ සංතාපය ඇති කරගන්නේ තමා විසින්ම නිසයි. මේක හොඳින්ම තේරුම් ගන්නට ඕනේ. තමාගේ සිත තුළ යන්තාක් එවැනි ප්‍රිය විප්‍රයෝග දුකක් ඇති වෙනවා නම් ඒ දුකේ ප්‍රබලතාවය සඳහා පවතින්නේ තමාගේ සිත තුළ පවත්නා වූ ඇලීම මත නැත්නම් තණ්හාව මත. තමා ඒ මියගිය පුද්ගලයා නැත්නම් මියගිය තැනැත්තන් කෙරෙහි බලවත්සේ බැඳී සිටියානම් තණ්හාවෙන් ඇලී සිටියානම් ඒ ඇලීම ඒ බැඳීම වැඩි වෙන තරමටම තමාගේ සිත තුළ දුකක් ඇති වෙනවා. ඇත්තෙන්ම මේ ලෙසින් අපි කොතෙක් ඇලී සිටියත් බැඳී සිටියත්
මේ සියල්ලම අපට අතහැර දාලා යන්නට සිදුවන දවසක් ඒකාන්තයෙන් උද්ගත වෙනවා. මේ ගැන බොහෝ දෙනා සිතන්නේ නැහැ. ඒ වගේම සිතලත් නැහැ. මෙසේ නොසිතන නිසාම සිතාන් නොසිතන නිසාම නිවැරදි අයගේ විඳීමක් ඇති වුණාට පස්සේ මේ යථාර්ථයට මුහුණ දෙන්නට නැහැකව බොහෝ අය සෝක කරනවා, වැළපෙනවා, හඬා වැළපෙනවා. මෙන්න මේ සත්‍ය නියම தත්ත්වයේ තේරුම් ගන්නට ඕනේ අපි කොතෙක් ආදරයෙන් බැඳී සිටියත්, අපි කොතෙක් සංහාරයෙන් ඇලී සිටියත්, අපි කොතෙක් මේ ආයත ඇලම් කළත් මේ සියලු දෙනාම කවදා හෝ දවසක නියත වශයෙන්ම අපට අතහැර දාලා යන්නට සිදු වෙනවා. ඒ දිනේ නියත වශයෙන්ම එනවා. එද ඒකට වෙන කිසිම විකල්පයක් නැහැ. ඒකට අප මුහුණ දෙන්නට ඕන. මේ ගැන නිතර නිතර අප සිහිපත් කළ යුතුයි. එසේ සිහිපත් කරන විට ඕනෑම අවස්ථාවකදී ඕනෑම කෙනෙක් හෝ ඕනෑම දෙයක් හෝ සිතින් අතහරින්නට පුළුවන්කම ලැබෙනවා. මේ අල්ලා ගැනීම නිසා, මේ තණ්හාව නිසා, මේ බැඳීම නිසා තමාට විශාල දුකක් අනුභව කරන්නට සිදුවන බවත් අප තේරුම් ගන්නට ඕනේ. ඒකත් අමතරව මේ දුක් ඇතිවන්නේ නැත්තම් මෙවැනි අනිෂ්ඨ ජීවිතයේ අනිෂ්ඨ පැතිවලට මුහුණ පාන විට, මුහුණ දෙන්නට සිදුවන විට දුක් ඇතිකර ගනු ලබන්නේ ඇත්තෙන්ම එහි තියෙන යථා තත්ත්වය අවබෝධ කර ගන්නට තනම් සමත්තන ප්‍රඥාවක් නැති නිසා, නැත්නම් අවිද්‍යාව හේවත් මෝඩකම තමගේ සිත තුළ පවස්නා නිසා. අපගේ අතීතයේ සංසාරයක් තිබෙන අප අතීතයේ භවවල සැදී සිටිය අපි උදාහරණයකට හිතන ගිය ආත්මෙත් අපි මනුෂ්‍යයන් වශයෙන් මේකදී සිටියයි කියලා. එදා අපට දෙමව්පියෝ සිටියා, සහෝදර සහෝදරයෝ සිටියා, දූපතුන් සමහරට අඹදරුවන් සිටින්නත් ඇති. ඒ අය අතහැර දාලා අප අද මේ ලෝකයට මෙලෙසින් පැමිණියේ මේ භවයේ උපදීම සිදු වෙනි. එදා සිටි දෙමව්පියන් සහෝදර සහෝදරයන් සමහරට දූපතුන් ආදීන් අදත් අප ගැන සිහිපත් කර කර සිහිපත් කර කර සමහර විට දුක් වෙනවා වන්නට ඇති. සමහර විට අප වෙනුවෙන් පින්පෙත් සමුනනවා සිදු කරන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් අප ඒ අය සිටි බවවත් දන්නේ නැහැ. අප ඒ අය අපගේ සිත තුළ ඒ අය ගැන හැඟීමක්වත් නැහැ. අපගේ සිත තුළ දැන් තිබෙන්නේ මේ දැනට මේ වර්තමානයේ සිටින දෙමාපියන් ගැන, සහෝදර සහෝදරයන් ගැන, දූපතුන් අඹදරුවන් ආදීන් ගැන හැඟීමක් පමණයි. ඉතා සිටි අතීත බවවලදී සිටි කිසිවෙක් ගැන අපට කිසිම හැඟීමක් නැහැ. මෙන්න මේ වගේම තමයි අපගෙන් වෙන්නේ ඒ ඥාති මිත්‍රාදීන් අපගේ සොයුරු සොයුරයන් නැත්නම් දූපතුන් ස්වාමිපුරුෂයන් ආදීන. අද අප මෙලෙසින් හඬ හඬා වැළපුණාට ඒ අය අප හඬන බව වැළපෙන බව දන්නේ නැහැ. ඒ අය රහත් නොවේ සිටිය සෑම කෙනෙක්ම නැවත උපදින නිසා වෙනත් ලෝකයක ඉපදුනා. ඒ ඉපදුනාට පස්සෙ ඒ ඉපදුණු භවයේ සිටින දෙමාපියන්ටයි ඕම් ඇලුම් කරන්නේ. ඒ විදිහට ඉපදුණු භවයේ සිටින සොයුරු සොයුරයන්ට නැත්නම් ඇසුරු කරන අයටයි ඕම් ඇලුම් කරන්නේ, ඕම් ප්‍රිය කරන්නේ. ඔවුන් හා සන්තෝෂයෙන් යුතුවේ ඒ අය කාලය ගත කරන අප ඔවුන් ගැන සිත සිතා සිත සිතා බොහෝ විට දුක් වෙනවා. ඇත්තෙන්ම මේක මහා මෝඩ ක්‍රියාවක්. අප මේ ජීවිත ගමන නැත්නම් මේ සංසාර ගමන කියන්නේ හරියට අම්බලමකින් අම්බලමකට ගමන් කිරීමක් වැනි කර්තව්‍යයක්. අප අද මේ අම්බලමේ සිටිනා මේ රාත්‍රිය ගත කරනවා. ඊට පසුව ලබන රාත්‍රිය ගත කිරීම සඳහා තවත් අම්බලමකට යනවා. ඒ අම්බලමින් තවත් අම්බලකටම යනවා. මෙන්න මෙවැනි තත්ත්වයක් තමයි සංසාර ගමනේ නියම යථා ස්වરૂපය. අප ගිය ආත්මයේ හිටියා, ඒ ආත්මයේ තිබුණු ඥාති මිත්‍ර අම්බලන් සියල්ල මෙදා පාත හැර දාලා මේ ලෝකෙට නැත්නම් මේ භවයට අප කැමිනි. එදා සිටපු ඥාති මිත්‍රාදී අම්බලන් අද කිසිවක් අප ළඟ නැහැ. එදා සිටි දෙමව්පියොත් නැහැ, සහෝදර සහෝදරියොත් නැහැ, ගේදර ඉඩකම් ආදී කිසිවකුත් අපට අද නැහැ. අද මේ අලුත් අම්බලමක මේ නවාතැන් කළේ රැඳී සිටින තාවකාලික වශයෙන්. මෙසේ රැඳී සිටින මේ අම්බලමත් ඒකාන්තයෙන්ම නියත වශයෙන්ම අත්හැරලා යන්නට සිටිනවා. ඥාති මිත්‍ර අම්බලන් සියල්ලම පසක තබා අප යනවා අලුත් ඥාති මිත්‍ර අම්බලමකට. මේක සිදුවන ක්‍රියාවලිය. මේකට අප මුහුණ පාන්නට ඕන. මේ යථාර්ථය අප තේරුම් ගන්නට ඕන. අප නමින් මේ පරිලෝකීය අපගේ සොයුරු සොයුරියන් හෝ ඥාති මිත්‍රාදීන් හෝ කවරෙක්ගේ හෝ සත්‍යය මෙන්න මේකමයි. අප අතහැර ගියා අන් ලෝකයකට. ඒ ලෝකයේ සිටින අය සමගයි ඒ අය දැන් ඇලුම් කරන්නේ, ප්‍රේ කරන්නේ. මේ தත්ත්වය අවබෝධ කරගන්නවා නම් ඇත්තෙන්ම තමා දුක් වීම කොයිතරම් මෝඩකමක්ද කියලා මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. මියගේ ඥාති මිත්‍රාදීන් ගැන සිත සිතා දුක් වෙන පුද්ගලයන් විසින්
මේ මරණයට පත්වන ආකාර හතරක් තිබෙනවා. ඒ ගැන අවබෝධයක් ඇති කර ගැනීමත් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. මරණය සිදුවන්නේ එක්කෝ කර්මයේ සේවී යාම තුළින් නැත්නම් ආයසේ ගිවි යාම තුළින් නැත්නම් කර්මයේ සහ ආයසේ කියන දෙකම ගිවි යාම තුළින් එහෙමත් නැත්නම් අකාලේ මිය යන්නට සිදු වෙනවා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් උපදින විටම යම් කිසි ප්‍රතිසන්ධි ජනක කර්ම ශක්තිය ගුණයේ ඉදදීම සිදුවන්නේ. ඒ ප්‍රතිසන්ධි ජනක කර්ම ශක්තියේ විපාකය පවත්නා කාල සීමාවක් තිබෙනවා. ඒ කාල සීමාව ඉක්ම ගියාට පසුව කිසිම සත්‍යයකට ඒ භවයේ රැඳී සිටින්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ භවයේ සිදියනවා. මරණය සිදියනවා. ඒ වගේම මේ ලෝකයේ ඉපදෙන විට ආයසයක් ඒ කර්ම ශක්තිය තුළින්ම ලබා දෙනවා. ඒ ආයස ගෙවි ගියාට පසුවත් මරණයට මුහුණ පාන්නට සිදියනවා. නැත්නම් මේ ආයස සහ කර්මය කියන දෙකම ගෙවි යාමත් සිදුවන්නට පුළුවන්. එවිටත් මරණය සිදියනවා. නැත්නම් අකාලේ උපඝාතක කර්මයක් ඉදිරිපත් වීම තුළින් මරණය සිදුවන්නට පුළුවන්. ඒ කියන්නේ අකාලේ මේ යන විට කලින් මේ පුජ්‍යලයා විසින් කරන ලද කර්මයක් උපඝාතක කර්මයක් ඉදිරියට අවුත් වූ නැසා දමනවා. යම් කිසි සත්ත්වයෙකුගේ මරණය කර්මයේ සේවීමෙන් සිදු වෙනා නම් අපට ඒක කිසිසේත්ම වළක්වන්නට බෑ. ඒ වගේම තමයි ආයස ගෙවී යාම නිසා යම් කිසි සත්ත්වයෙකුගේ මරණය සිදුවීමට තිබෙනා නම් ඒකත් අපට වළක්වන්නට බෑ. ඒ වගේම අකාලයේ යම් කිසි කෙනෙක් පුද්ගලයෙක් මිය යනවා නම් ඒකටත් හේතුවක් තියෙනවා. ඔහු විසින්ම අතීත භවවලදී කර්ම කරලා තියෙනවා. උපපීඩක උපඝාතක කර්ම මේ උපඝාතක කර්ම එළඹ සිටීම නිසා ඒ මරණය සිදු වෙනවා. ඒක වළක්වන්නට හැකියාවක් නැහැ. මේ ලෝකයේ සත්‍යෝ ඕනෝන්කම පොදු ඕනෝන්දම ආවේනිකෝ කර්මවලට අනුකූලවයි උපදින්නේ ඒ කර්ම වලට අනුකූලවයි සැප දුක් විඳින්නේ ඒ කර්ම වලට අනුකූලවයි ජීවත් වෙන්නේ ඒ කර්ම වලට අනුරූපවයි මිය යන්නේ ඔවුන්ගේම කර්ම විපාක ශක්තියෙන් අනුකූලවමයි නැවත නැවත උපදින්නේ එම නිසා කර්මය ගැන නිතර නිතර සිහිපත් කරන පුද්ගලයා තුළ මෙවැනි ප්‍රිය විප්‍රයෝග දුක් ඉතා ප්‍රබල වශයෙන් ඇතිවන්නට කිසිසේත්ම ඉඩක් නැහැ අප කර්මය ගැන නිතර නිතර සිහිපත් කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරලා තිබෙනවා. කම්මස්ස කුම්මී කම්ම දාය දුක්ඛම් යෝනි කම්ම බන් දුක්ඛම් පරිසරණෝ. යම් කම්මං කරිස්සාමි කල්යාණං අපාපකම් අතස්ස දාය දුබ්භවිස්සාමි තේ අභින්නම් පච්චවෙක්කිතබ්බං. ඉත්‍යාවා පුරුෂේනවා ගහටේනවා පබ්බජිතේනවා කිය. ඒ කියන්නේ ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයෙක් විසින් හෝ ගිහියෙක් විසින් හෝ ප්‍රවිදෙක් විසින් හෝ අභින්නම් පච්චේ කිතබ්බන් නිතර නිතර සිහිපත් කළ යුතු කුමක්ද කම්මස්ස කෝමිනී කම්ම දායාදෝ කර්මයම සුඛීය කොට සිටිනවා කර්මයේ දායාද කොට සිටිනවා කර්මයේ පිළිවෙල කොටගෙන සිටිනවා කර්මයම නෑදෑයන් කොටගෙන සිටිනවා එකිනෙකාට ආවේනිකෝ ඔවුන්ගේම කර්ම මවගේ කර්ම නැත්තම් දෙමාපියන්ගේ කර්ම දරුවන්ට යන්නේත් නෑ දරුවන්ගේ කර්ම දෙමාපියන්ට යන්නේත් නෑ ධර්මී ලෝකේට සමාත ලැබෙන දරුවන් බිහි වූයේ ඔවුන්ගේම කර්ම වලට අනුරූප ඒ කර්ම විපාක සත්‍යයෙන් අනු ඔවුන් සැප හෝ දුක් විඳිනවා නම් ඒ සැප දුක් විඳින්නේ ඔවුන් විසින්ම අතීත භවවලදී කරන ලද කර්ම විපාක සත්‍යයෙන් අනු ඒ වගේම ඔවුන් තක්කාලේ මේ යන්ට සිදු වෙනා නම් නැත්නම් දෙල රෝග විපත් ආදී කරදර වලට මඳුන් වන්නට සිදු වෙනා නම් ඔවුන්ගේ ප්‍රඥාවෙන් ධර්මයන් ඉත අල්ප වශයෙන් ක්‍රියාත්මක කරන ඊට හේතුවත් ඔවුන්ගේම කර්ම විපාක ශක්තිය. ඒකට ඒ කර්ම විපාක ශක්තිය නැති කිරීමට අපට කරන්න දෙයක් නැහැ. මේ තත්ත්වය තේරුම් ගන්න ඕනේ. කම්ම විපාක කන නැසක්කා සේනිකි පරිභාතම්. කර්ම විපාකයක් වලින් සිදුවන දේවල් කිසිවෙකුට බලපන්නට බැහැ කියන එකයි ඒ අදහස. එනම් බුදුරජාණන් වහන්සේ හැමෝට සුභ කියලා මානකෙක් ගියා. ගිහිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සත්‍යය තුළ විවිධාකාර දෙදෙන් තිබෙනවා. සමහර අය දුර්වර්ණයි සමහර අය රෝමත් සමහර අය පොසත් සමහර අය දුප්පත් සමහර අය දීර්ඝායස භුක්තියෙන් යන සමහර අය අල්පාක්ෂික වෙනවා. සමහර අය මහේස්සාක්කේ තවත් සමහර අය අල්පේස්සාක්කේ මේ ආදී විවිධ දෙදෙන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේට හේතුව කුමක්ද කියලා විමසීමක් කළා. ඒදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදානවා කම්මස්ස කාමාන සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණ කම්මං සත්තේ විභජදී හේන පණිතතාදී කියලා. ඒ කියන්නේ මානවකේ ඒ සුභ කියන මානවකයාගේ නම සුභ කියන තරුණයාට එදසින් උන්වහන්සේ ආමන්ත්‍රණය කරේ
එමනිසා මේ පින්වත් අය මේ කර්මය ගැන නැතර නිතර සිහිපත් කරන්නට ඕනේ. ඇසිසි විපත්ති වෙන තුනේ සමාගයේ సంతාන තුළ දැනට මේ පහළ වී ඇති ඒ ශෝක සංතාපයන් දුරු කර ගැනීමට උත්සාහ ගන්නට ඕන. ශෝක කරන්නට, දුක් වෙන්නට, වැළපෙන්නට, සුසුම් හෙලන්නට ඕනෑම මෝඩ කෙනෙකුට පුළුවන්. නමුත් ඕනෑම අවස්ථාවකදී කවර අනිෂ්ටදායී තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවත් ඒ සෑම අවස්ථාවකදීම සිත මැදහත් උපේක්ෂිතව සබා ගන්නට හැකියාව තියෙන්නේ ප්‍රඥාව තියෙන නුවණ තියෙන කෙනෙකුට පමණයි. එනිසා මේ පින්වත් අය ප්‍රඥාවෙන් යුතුව මේ යථා තත්ත්වයේ නියම තත්ත්වයේ නියම පරිදි තේරුම් ගන්නට උත්සාහ අරගෙන තමා මැදහත් සිත පවත්වා ගන්න යාමට උත්සාහ ගන්නට ඕන. කෙසේද ඒක කරන්නේ? තමාට ඒ මියගිය ඥාති මිත්‍රාදීන් සිහිපත් වීම තුළින් ශෝකයක් ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා ඒ අවස්ථාවේදී ඊත්තං සන්තං ඊතං පණීතං යදිදං උපේක්ඛා කියලා සිහිපත් කරන්නට. ඒකේ අදහස මේකයි, උපේක්ෂිත වීම නැත්තම් මැදහත් වීම සාන්තයි ප්‍රණීතයි, මැදහත් වීම සාන්තයි ප්‍රණීතයි කියලා සිහිපත් කරන්න. ඊට අමතරව ඒ ශෝක කිරීම නිසා තමාට අනිෂ්ට විපාකවලට මුහුණ පාන්නට සිදුවෙන බව, තමාට අකුසල රැස්වෙන බව, අනිත් අතෙන් ඒ ශෝක කිරීම කිසිම මේ ශෝක කිරීම තුළින් කිසිම ඵල ප්‍රයෝජනයක් නොමැති බව, ඒක සම්පූර්ණයෙන්ම නිෂ්ඵල ක්‍රියාවක් බව තේරුම් ගන්නට ඕන. එම නිසා ඒ වැනි අවස්ථාවක් ඇති වෙන විටම තමාගේ සිත තුළ ශෝකයක් ජනිත වෙන විට මේ ගැන සිහිපත් කරන්නට ඕන. මේ ශෝක කිරීම ඒකාන්ත වශයෙන්ම අකුසලයක්, මා අකුසල රැස් කර ගන්නට ඕනේ නැහැ. මා විසින් දුකක් ඇති කරගෙන මොකටද මා දුක් විඳින්නේ? ඒ දුක් විඳීමෙන් ඇති ඵල ප්‍රයෝජනය කුමක්ද? කොතෙක් දුක් වූවත් මේකට පිළියමක්ද? මේ ආන්දී වශයෙන් නුවණින් සිතලා ඒ සංසන්තන් ඒ සම්පණේතන් ඒක සාන්තයි ඒක පණිවිඩයි කුමක්ද? යදිදන් උපේක්ෂා උපේක්ෂිත වීම මැදහත් වීම කියලා සිත මැදහත් කරගන්න උත්සාහ කරන්නට ඕනේ. මේ ඒතං සන්තං ඒතං ප්‍රණීතං යදිදං උපේක්ඛා කියන එක ජීවිතේ ඕනෑම අවස්ථාවකදී යොදාගත හැකි ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා තමාට යම්කිසි ද්වේෂයක් ඇති වෙනා නම්, නැත්නම් තමාට යම්කිසි කලකිරීමක් ඇති වෙනා නම්, තමාගේ සිත තුළ තද ගැටීමක් අමනාපයක් ඇති වෙනා නම් එහිදී ඒතං සන්තං ඒතං ප්‍රණීතං යදිදං උපේක්ඛා උපේක්ෂිත වීම සාන්තයි ප්‍රණීතයි කියලා සිහිපත් කිරීම තුළින් ඒක මඟහරවාගත හැකි බව. එම නිසා මේ පින්වත් අයත් මේ ධර්මයේ ශ්‍රවණය කළ මේ අනුව පිළිපැදලා තමාගේ සිත මැදහත් පවත්වාගෙන යන්නට ප්‍රඥා ගෝචරව කටයුතු කිරීමට ඉටා ගන්නට ඕන, අධිෂ්ඨාන කර ගන්නට ඕන. මේ සමානමින් මේ පරිදි හෝ වෙනත් කෙනෙකුගේ මරණයක් දැක්කාට පසු බොහෝ දෙනෙක් ඒ ගැන හිත හිතා දුක් වෙනවා, කනගාටු වෙනවා. ඒ කනගාටු වීම තුළින් අකුසල් සිදුවන්නේ ඒ අවස්ථාවවලදී ඇත්ත වශයෙන්ම සිදු කළ යුත්තේ කනගාටු වීම නෙවෙයි සංවේගය ඇති කර ගැනීම. සංවේගය කියන්නේ නුවණින් යුතුව ඇත්ත ඇති හැටියෙන් දැකෙන ආකාරයෙන් යථා තත්ත්වයේ තේරුම් ගැනීම. කනගාටු වීම තුළින් සංතාපයට පත් වීම තුළින් අකුසලයක් සිදුවන්නේ. සංවේගයට පත් වීම තුළින් කුසලයක් සිදුවන්නේ. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍ර වෙන් සූත්‍රවලදී දක්වා තිබෙනවා යම් කිසි කෙනෙක් මේ ගියාට පසු ඒ මලමිනී ආදී දැක්කාට පසු කෙසේ තමාගේ සිත සකසාගත යුතුද කියලා. සෝ ඉමමේ ඔකායං උපසංහරතේ අයම්පි කෝකායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනිතීතෝති කියලා ඒ බව දක්වා තිබෙනවා. යම් කිසි කෙනෙක් මේ ගියාට පසු අපි කළ යුත්තේ දුක් වේස ශෝක වේස සිටීම නෙවෙයි, ඒ පිළිබඳව මෙලෙසින් සංවේගයක් ඇති කර ගැනීමයි. අයම්පි කෝකායෝ මගේ මේ ශරීරයත් ඒවන් ධම්මෝ මේ තත්ත්වයටම පත් වෙනවා, ඒවන් භාවයේ ධම්මන තීතෝති මේ තත්ත්වෙම ඉක්මවා ගොස් නැහැ. සම්පහාය ගමනී යන්ති මේ ලෝකේ සියල්ලම අතහැර මේ පුද්ගලයා ගියාසේම මටත් මේ ලෝකේ සියලුම දේවල් අතහැරලා යන්නට සිදෙනවා. ඒක අද සිදුණත් හෙට සිදුණත් නැත්නම් තව අවුරුදු 20කින් 30කින් සිදුණත් ඒකාන්තයෙන්ම සිදුවෙනවා. ඒ තත්ත්වයට මූණ පාන්නට ඕන. එමෙනිසා අද සිදුවනත් නැත්නම් තව අවුරුදු ගණනාවකට පසුව සිදුවනත් මේ ප්‍රියවල් ප්‍රයෝගයේ කාන්තෙන්ම සිදුවනා මේ ප්‍රියංගෙන් වේමනර සිදුවනා කියන අවබෝධයේ ඇතුව සිත සනසා ගන්නට, සිත උපේක්ෂිත මැදහත් පවත්වාගෙන යෑමට උත්සුක වන්නට ඕන. හොඳයි, මේ පින්වත් අය මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් මේ ධර්ම කරුණ අවබෝධ කර ගැනීම තුළින් ඒ ධර්ම කරුණ නැවත නැවත සිහිපත් කිරීම තුළින් හරියට නුවණින් ඒක දැක්කා නම් නුවණින් ඇසින් සම්මස්තණය කළා නම්
ඒ සම්මර්ථනේ නුවණින් විමසීම කිරීම තුළින් මේ ආයත හැකිකම ලැබෙනවා ඇති මේ ආයගේ සිදුවන සපවත්නා වූ ශෝකයේ තුනි කර ගැනීමට එලෙසින්ම යථා තත්ත්වයේ යථා පරිදි තේරුම් කරගෙන යථාර්ථයට මූණ පියාන් මූණ දීමට උපේක්ෂිතව මඳහත් සාගත සිටින් යුතුව එම නිසා මේ පින්වත් අය එලෙසින් කටයුතු කරනවා ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ කෙටියන් මෙන්න කෙටියන් ශාස්ත්‍රාව අප මෙතනින් නිම කරන්නම් මේ පින්වත් අයට නිවන් සුවම ලැබේවායි කියලා ආශිර්වාදනය කරමි ඔබ සැමට නිවන් සුවම අත්පත් වේවා